දෝෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 532 වැනි ටෙලිවැකිය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා නේද? අපේ ජනවහරේ කියමනක් තිබෙනවානේ. ඒ වගේම තමයි ඉතින් අර මේ අබුද්දස්ස කාලේ ලබු තිත්තෛරාලේ කියලාත් අපි අහලා තියෙනවනේ නේද? එදා ගුරුවරු තමයි තරවටු කළේ නේද? ගුරුවරු තමයි තරවටු කළේ, දඬුවම් කළේ. අද ගෝලෙයින් ගුරුවරුන්ට තරවටු කරනවා. දඟලන්ට එපා. වර්ජනය කරන්ට එපා. වැඩිය දැඟලුවොත් අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරනවා. නීතිපතිගෙන් උපදෙස් ගන්නවා. දඬු කදේ ගහන්ට යනවා නේද? ඇත්තටම එහෙම මේ ගුරු ගැටලු විසඳන්න පුළුවන්ද? ගුරුරුන්ට ගැටලුවක් තියනවද කියලා බලන්න ඕනේ නේද? වර්තමාන ගුරු උද්ඝෝෂණවලදී රටේ ප්‍රධානියා කිව්ව, ඒ කියන්නේ ජනාධිපති රනිල් කිව්ව එක් ප්‍රකාශයක් මගහැරලා මේ ටෙලිවිකේ ලියන්නත් බෑ. හොඳේ ජනාධිපති කිව්වා ගුරුවරුන් මේ විදිහට බැරියර් පෙරලනකොට කොහොමද අපි දෙයි හාමුදුරුවනේ අපේ දරුවන්ව හදාගන්නේ කියලා නේද? දරුවන්ට ආදර්ශයක් දෙන්නේ කියලා. අහං එහෙම එකක් තමයි කිව්වේ නේද? ඒක ඇත්ත. ගුරා හිටගෙන කරනකොට ගෝලීන් දුවදුව කරනවා කියලත් කියමනක් තියෙනවනේ නේද? හොඳ අපි හිතමු දැන් ගුරුවරුන් බැරියර් පෙරලනවා දැකපු ළමයි, ඒ කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ඒකම ආදර්ශයට ගනීවි කියලා. ඈ එහෙම හිතමුකෝ අපි. එතකොට රටට ආදර්ශයක් විය යුතු තැන, රටට ආදර්ශයක් දිය යුතු තැන පාර්ලිමේන්තුවනේ නේද? උත්තරීතරම ස්ථානයේ රටට නීති හදන තැන. මතකද එතන හිටපු මේ නෝටි බොයිස්ලා සෙට් එකක් මේ මිරිස්කුඩු එහෙම ගහලා එදා හිටපු කතානායකටත් ගහන්ට ගියා මතකෙයි? ඈ පොදු දේපලක් වුණු මයික්‍රෝෆෝන් කඩලා පුට්ටු කඩලා ගහගත්තා මතකද? කොහොමද ආදර්ශය? පුදුම වැඩේ කියන්නේ අද වෙනකන් මේ එකම විනාශයකටවත් එක් අයෙකුටවත් දඬුවම් දීලා නැහැ. වන්දි අය කළෙත් නැහැ. මේ තමයි රටේ උත්තරීතර තැන, නීතිය හදන තැන හැසිරීම ආදර්ශය. මේකෙන් අදහස් කරන්නේ නැහැ ගුරුවරුනුත් එහෙම කරන එක හොඳයි කියලා. හරිය ඇත්තටම ගුරුවරුන්ට ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ දන්නවා BMW V8 වලින් පාසැලෙන ගුරුවරුන් ඇත්තීම නෑ නේද? ඒ වගේමයි මහා මන්දිරවල ජීවත් වෙන ගුරුවරුත් ඉන්නවා නම් ඉන්නව ඇත්තේ අතලොස්සයි. හොඳේ එක්කෝ මහත්ය ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි නම් ඉතින් ඕන් එහෙම තමයි. හොඳේ රජයේ ගුරුවරුන්ට කොහොමත් ඔය අවස්ථාව ඇත්තෙම නෑ. හරිය සමහර ටියුෂන් ගුරුවරුන් නම් ඉන්නවා. එයයිගේ ආර්ථිකය නම් ඉතින් ශක්තිමත්ක පැත්තක තියමු, වෙන දවසක කතා කරන්න ලොකු මාතෘකාවක්. හොඳේ සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ වැටුපරම් බලමු. රජයේ ගුරුවරයෙකුගේ වැටුප. හොඳේ උපාධිධාරී ගුරුවරයෙකුට අවුරුදු 6ක් ගියාට පසුවත් 2-2 ශ්‍රේණියේ වැටුපක් ලැබෙනවා. මූලික වැටුප තමයි රුපියල් 39,175. රුපියල් 39,175. ඊට අමතරව සියලු දීවන එකතු කරලා තව රුපියල් 25,000ක් ලැබෙනවා. හොඳේ මේ අවුරුදු 6ක් විතර ගිය තැන. එතකොට විශ්වවිද්‍යාලය ඇතුලේ අවුරුදු 4-5ක් කාල ගාලා තමයි මෙතනට යන්නේ. හොඳේ දැන් මුළු එකතු අරන් බලමු. රුපියල් 39,175යි රුපියල් 25,000යි රුපියල් 64,175යි. හරිද? ඕක දින 30න් බෙදුවාම දිනක වැටුප රුපියල් 2,139ක් විතර වෙන්නේ. හොඳේ දැන් මේ මේසන් බාස් කෙනෙකුගේ දිනක පඩිය රුපියල් 5,000යි 6,000යි අතර. හරිද? අත්තුදව්කාරයෙකු රුපියල් 3,500න් අඩුව එන්නෙම නෑ. හොඳේ එතකොට මේ ජනාධිපතිගේ මනුෂකෙයි වැටුප් වැඩි කිරීමට අනුව අද වතුකම්කරුවෙකුටත් රුපියල් 1,700ක් ලැබෙනවා. තාම දුන්නේ නෑ. හරිද? දොයි හොඳේ, දොයි නෙවෙයි දෙයි හොඳේ. හරි මේ සියල්ල පැත්තක තියමු. පාර්ලිමේන්තුවේ ඉන්නවලු මේ ඉගැන්නුවට ඉගෙන ගත්තේ නැති සෙට් එකක්. හරිද? උන්දලට කෑම නිකන්, යාන වාහන නිකන්, කාර් පර්මිට් නිකන්, කොළඹින් නිවාස, ආරක්ෂකින් දැසි දැස්සන්. එතකොට මේ පවුලෙන් පත් කරගන්න ලේකම්ලට, ඒ කියන්නේ දුවලට, නෝනලට, නංගිලට, උන්දලටත් වැටුප්, යාන වාහන, ඉන්ධනත් නොමිලේ. එතකොට කාර්යාල ගෙවීම් මුද්දරයට පවා ගෙවනවා. එතකොට මේ ඔතන ඉන්නවා ජීවිතේට හරිහමන් කතාවක් කරපු නැති ගොබිලොත්. හොඳේ එහෙව් එකේ වසර 27ක් පුරා පවතින ගුරු වැටුප් විෂමතාවයට උත්තරය කඳුළු ගෑස්ද? හරිද? අත්‍යවශ්‍ය සේවා නීතිද හමුදාව දාලා අතපය කඩන එකද? හොඳේ 1997 දී සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කළා BC පෙරේරා වැටුප් කොමිසමට අනුව. හොඳේ එදා ගුරුවරුන් හැර
අනිකුත් සියලු රාජ්‍ය සේවයේ වැටුප් 60%කින් වැඩි වුණා. 60%කින් වැඩි වුණා. හොඳේ ගුරුවරුන්ගේ වැටුප පසුව වැඩි කරනවා කිව්වා අවුරුදු 27ක්. තාමත් එහෙමයි. හොඳේ ඇත්තටම ගුරුවරුන් දවසකට පැය 6කට වැඩියෙන් වැඩ කරනවා. දවසටම ලැබෙන්නේ විනාඩි 20ක විවේක කාලයක්. අනිකුත් රාජ්‍ය සේවයට කෑම පැයක් තියෙනවා. තේ වේලාවල් වලටත් තව විනාඩි 30ක් විතර ගන්නවා. හොඳේ ඊට වැඩියෙනුත් ගන්නවා. ගුරුවරුන්ට ප්‍රශ්න පත්‍ර බලන්න තියෙනවා. විශේෂ සූදානම් වෙන්න තියෙනවා. එයාටත් ගෙදර වැඩ තියෙනවා. හරිද? එහෙව් එකේ ගුරුවරුන්ගේ ඉල්ලීම් වලට උත්තරය කඳුළු ගෑස්සෝ අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් තග දැමීමක් කියලා හිතනවා නම් මගේ අතට අමාශා ඉන්දුවරී කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව එවපු පද වගයක් තියෙනවා. ඒ ටික කියන්නම වෙනවා හැමෝටම. හොඳේ මේක අර ජනප්‍රිය ගීතයකට අනුව තමයි මේ පද ටික ලියලා තියෙන්නේ. හොඳේ පැන මඩ කඩිති දරුවන් ඇර හරිපාරේ පෙන්නා මග නොමග නොයවා හොර ආරේ සිප්කිරි පෙවූ මූසෙලයන් ගති නෑරේ අපේ ගුරුතුමා කඳුලැලිකයි අද පාරේ සාමා අමර වීලා පල් කම්බ හොරු පසුපස ඇදේ දූෂිතයින් කියන බොරු උගත මනා සිප්කිරටත් නිගරු කෙරු වේවැල ඉකිබිඳී අද විසි වෙලා තරු රන්මසු පටපිලි අබරන උරන වෙලා ගෙයිවියදමේ බර උර මත දෙගුණ වෙලා ගුරු නිවහනත් කඳුලට උල් පතක් වෙලා පඩිපත හඳයි අද හුදු හිඟ මනක් වෙලා.